මේ තැන දකින ඔබට මේ තැන මොකද්ද කියන එක ගැන යම්කිසි අදහසක් ඇති. සමහරුන් දන්නවත් ඇති. සමහරුන් නොදන්නව ඇති. හැබැයි දන්න නොදන්න හැමෝටම තේරෙනවා මේක ගඟක් හරි ඔයක් හරි කියලා. මුංචි කාලේ ඉඳන්ම අපි ගංගා ඔය ඇල වේලි ගැන නිතර කතා බහ කරනවානේ. අපිට තියෙන හරි වටිනා සම්පතක් තමයි මේක. සමහර රටවලට වතුර නැහැ බිඳුවක් වත්. හැබැයි අපේ රටේ දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් මේ වතුරත් එක්ක ජීවත් වෙනවා. තමන් සමහරුන්ගේ සාපිපාසාවනි වෙනවා. තවත් සමහරු නානව කරනවා. තවත් සමහරු තමන්ගේ ජීවිකාව හදා ගන්නවා. ඉස්සල්ලා මේක මොකද්ද කියලා ඉන්නකො මේ තමයි මාඔය. මහවැලි කැලණි කළුවලවේ ගංගා වලට අයිති නොවුනට මේකත් ලංකාවේ එක්තරා ප්‍රධාන ගංගාවක්. මේක යන්නේ මේ මාව පහු කරගෙන මීගොම් පැත්තට. දිස්ත්‍රික්ක කීපයක් පළාත් කීපයක් පහු කරගෙන මේක වතුරක් තරම් මූදු යනවා. අපි ඒ යන අතරමඟදී හම්බුණා මාඔයත් එක්ක කතා බහ කරා. මාඔය හරි ලස්සනයි. පේනවා ඇතිනේ රැලි සුලි මල් පිපෙන හැටි. මේ පෙනකිලිදි මල් ලස්සේ හරි ලස්සන කතන්දර හැංගිලා තියෙනවා. ඒ කතන්දර අපිත් එක්ක ඔය නොකිව්වට ඔය මුණුමුණු අපිට ඇහෙනවා. ඔය කවි කියනා වගේ දැනෙන්නේ. කොහොම නමුත් ඔය ගැන කතා කරන අතරතුරේ කතා කරන නමුත් වෙච්ච දේකුත් තියෙනවා. ඒ තමයි මම මේ නතර වෙලා ඉන්න පාලම ගැන. මේ පාලම ඉතාම විශේෂ පාලමක්. පාලම විශේෂ වෙන්නේ ඇයි කියලා දන්නවද? පාලම විශේෂ වෙන්නේ මේක හදලා තියෙන්නේ ගඩොලින්. ගඩොලින් කිව්වම ගඩොල් අපිට නුහුරුණු පුරුදු දෙයක් නෙමෙයි. මේ මාඔය දෑලේ බඩල්ගම් පැත්තේ විශාල වශයෙන් ගඩොල් කර්මාන්තය සිද්ධ වෙනවා. මාඔයට උඩින් මේ පාලම හදලා තියෙන්නේ ගඩොල් වලින්. ගඩොල් වලින් පාලමක් හදුවාගම විශේෂයක් නොවුනට ගඩොල් කියන්නේ ඉදිකිරීම ද්‍රව්‍යයක් නිසා අපිට එහෙම හිතුණට මේ පාලමේ විශේෂත්වය මොකද්ද දන්නවද? මේක තමයි මේ මාඔය උඩින් යන පාලම හදලා තියෙන්නේ 100%ක් ගඩොලින්. ගඩොලින් කියන එක නිකම්ම කියලා හරියන්නේ 100%ක් ගඩොලින් ගඩොලින් පාලයි. ගඩොල් වලින් විතරයි මේක හදලා තියෙන්නේ. එකම කම්බියක්වත් මේකට නොයොදා තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ. අද වෙනකොට මේ පහු කාලේ නිදිකිරීම වල මේ නල පද්ධතිය වන්න තමයි මේකට මේ යකඩ එකතු කරලා තියෙන්නේ. නැත්තම් මේකේ යකඩ මොනවත් නැහැ. මේක හරිම සාර්ථක නිර්මාණයක් විදිහට ලෝකය පිළිගන්නවා. 1821 වගේ කාලේ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ මෙහි ඉඳන් කොළඹ යන්න. මෙහි ඉඳන් කොළඹ යන්න කොළඹ ඉඳන් නුවර යන්න. දැන් මාව පහු කරගෙන යන වාහන මේ යන්නේ කොළඹ පැත්තට. මේ යන්නේ නුවර පැත්තට. මේ යන්නේ කොළඹ පැත්තට. මම මෙහෙ කෙනෙක් නොවන නිසා මට ටිකක් මේවා පැටලෙනවා. හැබැයි අපි මේ යන්නේ මේ පැත්තට නුවර යන්නවත් මේ පැත්තට කොළඹ යන්නවත් නෙමෙයි. අපි ලෑස්ති වෙන්නේ ගඟ උපන් තැන හොයාගෙන යන්න. අපි ගඟක් උපන් තැන දැකලා නැහනේ. ඒක විශේෂයි. යන්නේ අහුබිනි පැත් ඇල්ල පැත්තට. අහුබිනි ඇල්ල මං ඉස්සල කිව්වා මාඔය පටන් ගන්න ඉසව්ව කියලා. ඒක ලස්සන ඉසව්වක් ලස්සන තැනක්. තාම ඔබ දැක්කේ නැති වුණාට මේ ගැන හරියට කතා තියෙනවා. ඒ කතා ගොඩක් මං හිතන්නේ මෙතන ඉඳන් කියනවට වඩා ඔයත් කැමති වෙයි මමත් කැමති එහෙම. එතෙන්ම ගිහලා කිව්වොත් නේද? එතන ලස්සන තැනක් නිසා අපි යම් බලන්න. දියල්ලක් කියලා කියන්නේ කොහොමත් ලස්සන තැනක්නේ. මේ හන්දිය. මේ හන්දියට කියන්නේ අරනායක හදන්න මේ කඩවේදිය කියලා තමයි මේ හැම දැන්වීම් පූර්වකම නම් තියෙන්නේ. අරනායක ගැනත් අපිට තියෙන එච්චර ලස්සන මතකයක් නෙමෙයි, ටිකක් අඳුරු මතකයක්. ඔබට මතකයි සාමසර කන්ද නායාමත් එක්ක විශාල වශයෙන් මේ ගැන ලෝකෙම කතා වුණා. හැබැයි අපිට දැන් ඒ අඳුරු මතකය මොහොතකට අමතක කරලා දාලා අහුගෙන ඇල්ල පැත්තට යන්න වෙනවා. ගිහින් බලමු. Thank you.
සංචරණ රිසි රැසට අසිරිය මතුන් නික්මානි. ඔහුබෙන ඇල්ලට යන ගමන් අතරමග ඇතරම සද්ධයක් ඇහිලා නතර වුණේ. දැන් සද්ධය වුණේ ලස්සන වතුර බාරක සද්ධයක්. මේ සද්දෙට කොළඹ රටේ මිනිස්සු විදිහට අපි හරි ආසයි. මේ තැන්වල ටිකක් පරිසමට ඇවිදින්න ඕනේ. මොකද මේ වැඩේ භයානක හින්දා ලස්සන දියපාරක් ගලාගෙන යනවා. එහා ඉඳන් මෙහාට යනවා. මේක කොහේ ඉඳන් කොහේ යනවද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මේක මොකක් හරි අහුබෙන ඇල්ල නෑදෑකමක් ඇද්ද කියලා විතරක් මට තේරෙනවා. වතුරේ සීතල කෙසේ වෙතත් මට දැනෙනවා පරිසරයේ සීතල නම් පරිසරය ඉතාම සුන්දර පරිසරයක්. මේක දැක්කම හිතෙනවා ඇති ලස්සන සුදු අඳුමක් ඇඳගත්ත සුරංගනාවියක් වගේ හදිසිය කැලේදී මට හම්බුනේ. මාව ඉතාම ආදරෙන් පිළිගත්තා. මේව කතා බහ කර කර ඉන්නවට වඩා මට ආසයි මේ වතුර ටිකක් මූණට දාගෙන ඇඟපත අතපය මේ සීතල වතුරෙන් දොවාගෙන අහුපෙනියල් හොයාගෙන යන්න. ඇඟේ මේ වතුරේ සීතල ඔබට නොදැනේවි. හැබැයි මම වාසනාවන්තයි මේ හැඟීම තේරුම් ගන්න. කවදාරි දවසක එන්න අහුපෙනියල් හොයාගෙන යන ගමන් පුංචි පටු මාවතේ දකුණුවත පැත්තේ තමයි මේ දියපාර තියෙන්නේ. දිය මේකට කියන නම මට තේරෙන්නේ නැහැ. මේක ගල් දෙබුක්කාවල් ගල්පර අතරින් ගලාගෙන යන දිය කඩිත්තක් දිය ධාරාවක් හරි ආදරණීයයි. දවසක එන්න මේ පැත්තට. මම නම් නුණ කට හොදලා මෙතන පිටත් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබිනල තව දුරයිද? දවල්ට කන්න දෙයක්? පාන් කෑල්ලක් එහෙම? මාළු නැහැ. ලුණු ගෙඩියක් කාරිය. ඔය ගන්න තියෙයි නේ. සුදු බිරි රතු බීඩි. බීඩි තියෙනවා කියන්නේ. මම මොනවද කන්න තියෙන්නේ? පාන් තියෙනවනේ. පාන් කන්න. ලුණු ගෙඩියක් කපලා දෙන්න. ලුණු ගෙඩියක් කපලා කොච්චි කරලා කි. මේ ගමන් වල විදිය තමයි යෝක. සමහර වෙලාවට අපිට තරුපාවේ හෝටල් වලින් කන්න තමයි. සමහර වෙලාවට අපිට යන මගේ හැටියට යන තැනේ හැටියට නවතින තැනේ හැටියට කන්න ඕනේ. අර සාමාන්‍ය ගම් වල කතාවක් තියෙනවනේ. පොවුලගේ මෝල් ගෙදර ගියා නම් එල්ලලා ඉන්න ඕනේ කියලා. වගේ වෙන දෙයකට මුණ දෙන්න බලාගෙන තමයි අපි මේ ගමන් යන්නේ. මොකද සමහර වෙලාවට වැස්ස එනවා, සමහර වෙලාවට අවු වෙනවා. මොනවා වුණත් කරන්න දෙයක් නැහැ. දැන් අද මගේ දවල් කෑම මේ කඩෙන් පං කැලගුයි ලුණු ගෙඩිය. මමද වයිස කොච්චර කාලෙද මෙහෙ ඉන්නවද? මං ගියානේ. ඔව්. මං ඔබ හතරක්. ලව් ඉන්නවනේ. ගානක් නැහැ. පිටි කට්ටි බලන් දෙනවා. තමගේ දවල් කෑම එක හම්බුණා. පාන්න මදි වෙ හැබැයි තව. කොයි කාලද? කැලවල ගිහිල්ලා. ප්ලේන්ටිකුත් බමු. හොඩල් ඉන්නවනේ. හොඩල් හොඩල් ඉන්නවනේ. දැන් නෑ අදින් පාට බල කියන්නේ නැහැ. හතක යනකම් කොයි පාට කොයි කාලේ ඉඳලා හැදුවේ?
අවු අතු උඩවත් සුද්දම් වෙන කුමාරිය හිටපු ගුහාව ඊට පස්සේ මිනි මිනි කඳුවල මිනි කඳුවල මේ මොනවද තව එක කියන්නේ මිනි කඳුවල කියන එක තියෙන්නේ මේ ඇල්ල පහල ඇල්ල පහල ඉස් කුමාරි ඔය කුමාරි නේද කුමාරි කුමාරි කිස්නා කුමාරි තිස් දෙනෙක් කියන කුමාරි ඔව් අහහ මොකද මොකද මම නම්වත් දිනේ ආවිලා අන්ද මුදුර මේ ඇල්ල මුදුර ඉඳලා මාව පටන් ගන්න උදේ නේද මේ පන්සලක් එහෙමත් තියෙනවද? ඉතුවෙන්නේ තියෙන කන්ද. ආ උඩා පන්සලකුත් තියෙනවා. රෙන්ටිකුත් බිව්වා. දුණුත් එක්ක පාංකැලකුත් කෑවා. දැන් වැඩේ හරි. දැන් දවසේ දවල් වෙලා හරි මගේ. මාමා අපි කමුකෝ විටකුත් කාලා ගමන ආරම්භ කරන් තමයි. ඔකේ මට හරි ගණන්නේ. ගණන්ද? ඈ? ගණන්ද? නෑ අඩුයි නේ. ඔයා ගියාන කඩුම් ගහලියට රුපියල් 1000ක්. 100යි? 1000යි. රුපියල් 1000යි. කඩුම් ගහලියට. ඉතින් කට්ටිය 1000 දෙන්න දිටි කියලා. ඔය මේ සාමාන්‍යක. සාමාන්‍යයි. ගණන් 6යි 8යි. දැන් 6යි 8යි මේක. අනිත් අමමන අම්බෙම් අම්බෙම් චරණ රිසි රසක අසිරිය මතුවෙන නිත්මානි ඔපිනියල් හොයාගෙන යන ගමන එහෙම ලේසි පහසු ගමනක් නෙමෙයි. මොකද හේතුව ඔපිනියල්ෙදී අපිට සමහර වෙලාවට මේ මගතොටේ හම්බුණු හැම දෙනාම අපිට මගතොටේ හම්බෙච්ච හැම කෙනාම කියපු කතාව තමයි ඔපිනියල්ලට යනකොට බොහොම පරිස්සමට යා යුතුයි කියන එක. ඒකට හේතු වෙන්නේ මේ ඔපිනියල්ලා කියලා කියන්නේ බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණ තැනක්. ඒකට හේතුව මේ ඔපිනියල්ලට අපි චෝදනා කරලා වැඩක් නැහැ. චෝදනා හෙල්ලන්නේ අපිට. අපි මේ වතුරට පැන්නොත්, වතුරට බැස්සොත් අනාරක්ෂිත දඟවලින් වතුරට බහින හැම කෙනෙක්ටම බොහෝ විට සබඳතාවම දනුවක් කරනවා. සබඳතාවත් එක්ක එහෙම සටන් කරලා දිනන්න පුළුවන් කෙනෙක් නැහැ. හැබැයි ඔපිනියල්ල කියලා කියන්නේ සබඳතාවේ විචිත්‍රවත් නිර්මාණයක්. ඒක වචනේ පරිසමාප්තර්ථයෙන්ම සොඳුරුම සොඳුරු තැනක්. මෙතන හොයාගෙන ඉන්නේ ඉතාව දුෂ්කරයි. ඔය දකින්න ඇති බයිසිකලේ ඇවිල්ලා කඩේකින් කාලා මගතොටේ නතර වෙලා සමහර වෙලාවට එන්න බෑ කියලා හිතන තැන් පහු කරලා දිය කඩිති වලින් ඇල වේලි වලින් එහෙම මෙහෙම පැනගෙන තමයි මෙතෙන් ආවේ. එහෙම ඇවිල්ලත් ඔපිනියල්ලටත් චුට්ටක් මුණ ගැහිලා කතා කරලා hina වෙලා ගිහින් එන්නම් කියලා කතා නොකර එයත් එක්ක ගියොත් ඒක හරි අපරාධයක්. මට හරියට හිතෙනවා මේ ඔපිනියල්ල කියලා කියන්නේ හරියට වනාන්තරයේ මැද තනි වෙලාවෙ ඉන්න හුදකලා වෙලා ඉන්න පුංචි සුරංගනාවියක් වගේ. පුංචි කිව්වට පුංචිත් නෑ. ඒ හරි සුලලිත ගමනින් පහළ යනවා.
ඇගේ වත සැරසිලා තියෙන්නේ ලස්සන පෙනමල් හිනා කිනිති වලින්. ඒ වගේම ඈ ඇඳගෙන තියෙන්නේ සුදු පාට සේද සළුවා. ඒ සළුව එහෙට මෙහෙට සලෝමින් ඈ ලැසි ගමනින් යනවා. ඇගේ ලැසි ගමන සමහර කාලවලට කලබලකාරී ගමනක් වෙනවා. ඈ ඒ කාලෙට හරි මුරණ්ඩුයි. හරියට ගෑනු ළමයෙක්ගේ ජීවිතය වගේ. සමහර කාලවල ගෑනු ළමයි එහෙම මුරණ්ඩු වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට හරි ආදරණීයයි. එහෙම ආදරණීය ඈව තරහ කරගන්න නැතුව ඈ මල් පෙති දෙකක් තුනක් අහුලාගෙන මේ යන ගමනට උදව් වෙලා hina වෙලා කතා බහ කරලා එන්නයි මම යන්නේ. ඒ නිසා මම ඔයාටත් කියන්නේ ඔපිනියල්ල බලන්න එනවා නම් බලන්න එන්න. මේ පාර ඔබට කියන්න. හැබැයි ඔපිනියල්ල කියලා කියන ටිකක් අවදානම් තැනක්. අවදානම් තැනක අවදානම ගන්න සෙල්ලම් කරන්න හදන්න එපා. එහෙම අවදානම ගන්න සමහර වැඩසටහන් ලෝකයේ සමහර channel වල ඔයාලා දැකලා ඇති. ඒගොල්ලෝ ඒ ඉස්සරහ අවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ, ඉස්සසුම් අවශ්‍ය කරන සපත්තු, ඊට ගැළපෙන ඇඳුම් ඇඳගෙන ඒව කරන්නේ. ඒ නිසා මේ අහුපිනියල්ලට ඇවිල්ලා සෙල්ලම් කරන්න එපා. සෙල්ලම් කරොත් වැඩ වරදින්න පුළුවන්. ඒ නිසා මම යනවා අහුපිනියල්ලට. ඔයත් එන්න මගෙත් එක්ක. කොහමරි ඔන්න දුරු කතර ගෙවාගෙන අහුපිනියල්ලට නම් ආවා. ඇත්තටම මම ආවේ අහුපිනියල්ලේ උඩ කොටසට. අහුපිනියල්ල නිර්මාණය වෙන්නේ මේ වතුර පාර මෙහෙම ගිහිල්ලා අහුපිනියල්ල බවට පත් වෙලා තමයි පොළොවට වැටෙන්නේ. මේක හරිම සුන්දර පරිසරයක්. ඒක වචනේ පරිසමම් කරතින් සුන්දරයි. හැබැයි සුන්දර වගේම මේක ටිකක් අනාරක්ෂිතයි. මේ හැම ගලක්ම තියෙන අඩියක් පාසා ලිස්සන් ඉඳ තියෙනවා. ඒ වගේම මේ අපි නොදන්නා වක්කලම් වල සමහර වෙලාවට ගැඹුර තියෙන්නේ කොතනද? අඩිය තියෙන්නේ කොහේ කොතනද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ කතන්දරේ පටන් ගන්නකොටම කියලා ඉන්නේ ඔපිනියල්ලත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේක සෙල්ලම් කරන්න හොඳ තැනක් නෙමෙයි. හැබැයි කොහොම වෙතත් දැන් මේ ඇල්ලට අදාළ කතාවක් තියෙනවා. ඒක ජනප්‍රවාද ඉතිහාසයේ කතාවක්. මේවා ඉතිහාස සාක්ෂි මගින් ඔප්පු කරලා නැති වුණාට මේ කතා හරි සොඳුරුයි. මේ ඇල්ල මුදුනේ එක්තරා රජ කෙනෙක් තමන්ගේ විසෝවරු 30 දෙනෙක් නතර කරලා ඇල්ල මුදුනේ හෝ ඇල්ලේ පහළ තැනක 30 දෙනෙක් නතර කරලා ਉਹ යනවා යුද්ධයට. මේ යුද්ධයට යන්නේ යුද්ධයේ දිනූ බවට පණිවිඩය આવොත් එහෙම කළු පාට කොඩිය නෙමෙයි සුදු පාට කොඩිය උස්සන්න කියලා පණිවිඩය දීලා. හැබැයි මේ පණිවිඩය નિවැරදිව ලැබෙනවා. පණිවිඩය નિවැරදි ලැබුණාට පස්සේ ජයග්‍රහණය කළ බවට පණිවිඩය ලැබෙනවා කොඩිය ඔසවන තැනට. ජයග්‍රහණය කරන බවට පණිවිඩය ලැබුණම මේ අර ජයග්‍රහණයේදී ප්‍රහර්ෂය වැඩිනේ, සතුට සන්තෝෂය වැඩි, විනෝදය වැඩි. පරාජය වුණා නම් මේක වේදනාවක් වුණාට ජයග්‍රහණයේදී සතුට සොම්නස නිසා අර කොඩිය ඔසවීම බාර දුන්නු කෙනා සුදු කොඩිය වෙනුවට උස්සනවා කළු කොඩිය. කළු කොඩිය උස්සුවට පස්සේ මේ අර රඳවලා ගියපු විසෝවරු තමන්ගේ ස්වර්ණාභරණ ටික රත්තරන් මිණිමුතු සියල්ලම එක වලකට දාලා ඒ වලට පැනිනවා. පැනලා ඕන් සියෝදනා ජීවිතක්ෂයට පත් වෙනවා. මේ මේ ඇල්ල සම්බන්ධව තියෙන ජනප්‍රවාද අතර එක කතාවක් තමයි ඒක. මේ එක තැනක තියෙනවා මිනි කඳ වල කියලා තැනක්. ඒක මිනි කඳ වලද නැත්නම් මිනි කඳ වලද කියලා අපි දන්නේ නැහැ. මල සිරුරු නිසා හැදුණු වලද නැත්නම් අර විසෝවරුන් විසින් දාපු මිනිමුතු ආභරණ නිසා මැණික් නිසා ඒ නම හැදුණාද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි කොහොම වෙතත් මේකට අසුපිනියල්ල කියලා නම හැදෙන්න මූල බීජ හැදෙන්න එතන. දැන් මේ පණිවිඩය ආරංචි වෙච්ච අර රජතුමා ඇවිල්ලා ඔහු ඉතාම වේදනාවෙන් මේ ඇල්ලෙන් පහළට තමන්ගේ අස්සයා පිටින් පැන්න නිසා අසුපිනියල්ල අහුපිනියල්ල බවට පත් වුණා කියලා කියනවා. ජනප්‍රවාදයේ කුමක් වුණත් කොහොම වෙතත් සමහරු මේ ස්ථානයේත් එක්ක රාවණාගේ කතාවක්, රාවණා රජතුමාගේ කතාවක් ඇඳ ගන්නවා. අපේ ඉතිහාසයේ පරස්පරතා සහිත ප්‍රශ්නාර්ථ සහිත කතාව තමයි මේ රාවණා රජුගේ කතාව. කොහොම වෙතත් අපි ඒක ඔව් කියනවා හෝ නැහැ කියනවා හෝ නෙමෙයි, මේ රාවණා රජුගේ දනුමොණරය මේ හරහා ගමන් කරව බවට සමහර කතා තියෙනවා. ඒ වගේම අර විසෝරු රඳවා තිබිච්ච කිස් කුමාරි ලෙන කියන ලෙන රාවණා ලෙනක් විදිහටත් සමහරු කියනවා. කිස් කුමාරි ලෙන කියලා හේතුත් මේ ළඟ තියෙනවා. හැබැයි ඉතින් කියන්න තියෙන දැන් මේ ඇල්ලෙන් පහළට බහින්න පුළුවන්. හැබැයි ඇල්ලෙන් පහළට බහින එක නරක පූර්වාදර්ශයක්. ඒක මේ විදිහේ ඇඳුම් ඇඳගෙන මේ විදිහේ උපකරණ රහිතව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කවුරුවත් එක කරන්නත් එපා, කරන්න උත්සාහ කරන්නත් එපා. මොකද සබාධම කියලා කියන්නේ හරි දරුණු තීඳු දෙන කෙනෙක්. සබාධමත් එක්ක හැප්පිලා දිනන්න බෑ. සබාධම තමයි සියලු නීති රීති තීරණය කරන කෙනා. සබාධමේ නීති රීති අධිකරණ නීති රීති වලට වඩා ප්‍රබලයි. ඔන්න එහෙනම් අහුපිනියල්ලටත් ආවා. ගමන දුරයි හැබැයි රසයි.
මේ රසවත් ගමනේ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්න ලැබුණ එක ගැන සන්තෝෂයි. රාත්‍රියේ උදා වෙමින් තිබෙන්නේ, අහස අඳුර වෙමින් යනවා, ඉර පේන තෙක් මානක නැහැ. හතර වටේට මීදුම් බාල මේ තුරුගොමු අතරින් අඳුර එනවා. බරාඩි තියෙති අමාව වට කරගන්න නාදුරණ පරිසරයේ නතර වෙන්න බෑ. ඒ නිසා මමත් කොහෙ හෝ තැනකට යන්න ඕනේ මේ රාත්‍රිය ගත කරන්න. ආරක්ෂිත තැනක රාත්‍රිය ගත කරන්න තමයි අපි හැමෝම දවස සැලසුම් කරන්නේ. පුරුළු කිරලියොත් එහෙමයි. ඒ නිසා මමත් අද දවසට ඔබෙන් සමුගණ්ඩයි සූදානම් වෙන්නේ. මේක ඔබේ ජීවිතේට සුන්දර අත්දැකීමක් නයි තමයි අපේ සතුට. මේ සංචාරය තව දවසක් හම්බෙමු. තවත් තැනක අලුත් ගමනක්.